සඳ හැති සමාධී ගීතාවලිය සරසන්නට ඔබේ අකුල් සම්ප්‍රසාදය මැද විශාදාම්ම සිල්පී සෝරික මන් ටිකක් කතා කරන්න බද මේ ගයන දේවල් සිල්පදව පරිසරය මොකක්ද කියන එකත් හඳුනා දීපු හින්දා මේ ගයන මුල් ගීතය ගැන එතුමාටම කතා කරන්න මම ආරාධනා කරනවා. මොකද මම දන්න හැටියට මෙතන ඉන්න මේ වාසු බුද්ධ සාක්ෂිදරයි මයික්‍රෝෆෝනේ ඉස්සරහ ගුවන්විදුලි මයික්‍රෝෆෝනේ ඉස්සරහ එතුමා ගැයු මුල්ම ගීතේ මං ගැනීම මුලින්ම ගයන කියලා. ඔබතුමාට බාරයි මයික්‍රෝෆෝනේ ඒ විස්තර කියලා ගීත ගන්න. පූජ්‍ය මහා සංඝරත්නයේ නමසරයි සම්බවදී ස්වාමීන් වහන්සේයි සුබ කුසක් මංගල්‍යක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ මුල්ම ගීතය බුදු සිහිල ගලාලා නොවල් නොමිනිස්කම් දුරු වෙනවා. මයික්‍රෝෆෝන් එකේ තියෙන මගේ කටහඬ අවදි කරපු මුල්ම ගීතේ ඒ කාලේ 70 දශකයේ තිබුණ අපිට නියමයක් තිබුණා හැම ගායන ශිල්පියෙකුටම ගුවන්විදුලියේ තමන්ගේ වාරානුකූලව පැවරෙන සංගීත සරලක වැටු ප්‍රහණදී පොදු කීයක් වගේම දේශාභිමානයක් කීයක් කියන්නේ යෝගයක් තිබුණා. ඒ නිසා අපේ රටේම බොදුගී සංස්කෘතියක් ඇති වුණා. ඊට පස්සේ අපි දැන් අහපු ගීත හොගක් ඒ කාලේ 70 දශකයේ ගීත. මේ මගේ මුල්ම සරලක වැටසහට මේ ගයපු මුල්ම ගීතේ මේක රචනා කළේ සේන ජයන්ත විජේසේකර. ඒ වගේම සංගීතවත් කළේ අහුමයි. ඔහු අපි කවුරුත් දන්නවා ජයන්ත විජේසේකර කියලා අපි භාෂාවට සාහිත්‍යයට විශාල සේවයක් කරපු කෙනෙක්. එතුමගේ පුත්‍රය තම පුත්‍රයා මගේ මාසම එකට ශාස්ත්‍රය හැදෑරුවේ. ඔහු මේ මගේ පළමුණ ගීතයට ප්‍රමෝදාන වචන දාන දුන්නේ මුල් ගීතේ ගයන. Mm-hmm.